ස්වාධීන රූපවාහිනිය මෙරට අංක එකේ නාලිකාව බවට පත් කිරීමට කැප වූ හිටපු සභාපති අනුර සිරිවර්ධන මහතා රූපවාහිනී මහගෙදරින් සමුගණේ. වසර හතරහමාරක පමණ කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යපවුලට නායකත්වය දෙමින් එහි කීර්තිය හා ශක්තිය ඉහළටම ඔසවා තැබූ සභාපති අනුර සිරිවර්ධන මහතා මේ වන විට සමුපකාර හා අභ්‍යන්තර විරඳාමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කනු ලැබ සිටි. ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ ගුවන් විදුලියට දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන් විකාශනය වන තවත් රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන් විදුලි නාලිකා දෙකක් එක් කරමින් දැවැන්ත මාධ්‍ය ජාලයක් බවට පත් කළේ සිරිවර්ධන මහතායි. භෞතික සම්පත් පුළුල් සංවර්ධනයකට ලක්කොට රූපවාහිනී හා ගුවන් විදුලි මැදිරි රැසක්ද මාධ්‍ය ජාලයට එක් කිරීම. නවීන තාක්ෂණයෙන් ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් විසිරුවා හරින ස්වාධීන රූපවාහිනී මාධ්‍ය පවුල මේ වන විට නවීන තාක්ෂණ භාවිතයේද ප්‍රමුඛයා බවට පත්ව සිටි. SRL ජාතික සමීක්ෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී නාලිකාව බවට ස්වාධීන රූපවාහිනිය පත් වූයේද ඒ මහතාගේ සභාපතිත්වයේ සහ මඟ පෙන්වීම හේතුවෙන්. එම නිවැරදි නායකත්වය පසුගියදා රූපවාහිනී මහගෙදරට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද ඇගයීමට ලක්විය. මුද නායකත්වයක් තියෙනවා නම් අභිමුඛණය එක කිසිම ගැටලුවක් නැහැ. නායකය වෙනස් වුණාම තමයි ගැටලු ඇති වෙන්නේ. මම දන්නේ කොච්චර දවසක් මේ නායකත්වයේ තියෙයිද කියලා. ITN එකේ නායකත්වය. ඊට වඩා වගකීමක් බාර දෙන්න පුළුවන් බව මම හිතන්නේ සූර්යපුරු මාධ්‍යම කිව්වා. මාධ්‍ය නාලිකා පාලකයෙකු සතු විය යුතු සැබෑ ජනතාවාදීත්වය සපත කළ අනුර සිරිවර්ධන මහතා රූපවාහිනී මහගෙදරින් නික්ම යන්නේ එය ශ්‍රී ලාංකික ජනතාවගේ නාලිකාව මෙන්ම මෙරට යොවුන් නාලිකාව බවටද පත් කරමින්. විශිෂ්ට පරිපාලකයාගේ සමුගැනීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් අද පස්වරුවේ පැවැත්විණ. එතුමන් අප ආයතනය තුළ අපේ නායකයන් අප මෙහෙවන්නා ලෙස කටයුතු කළ ඒ සිව් අතර අතිසාර්ථක ගත්යයි මා ප්‍රකාශ කළේ. ඒ සිව් අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අප දීනයෙන් දීනට ගමන් කළ යුගයක් නිසා වෙන්නේ. පරිණත මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම කළමනාකරණ උපදේශකවරයෙකු ලෙසද ස්වාධීන රූපවාහිනිය ඉහළටම රැගෙනීමට නායකත්වය දුන් හිටපු සභාපතිවරයාගේ කාර්යභාරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේද ඇගයීමට ලක්විය. සිරිවර්ධන මහතාට ලැබුණු ප්‍රතිකාලය තුළ අවුරුදු 4ක් හෝ 5ක් කියන්නේ ඉතා දීර්ඝ කාලයක් නෙවෙයි මාධ්‍ය ආයතනයකට. ඒ කාලය තුළ අවුරුදු 25ක් තුළ ලබා ගන්නා ප්‍රගතියක් අත් කරගන්නට එතුමා මේ ආයතනය මෙහෙ වුණා. ඒක මේ රටම දන්න සත්‍යයක්. මම විශ්වාස කරනවා මේ පසුගිය කාලාන්තරය තුළ අපි රැකගෙන ආපු සාරධර්ම ආයතනික සාරධර්ම තිබුණා, අපි වැලියුස් තිබුණා, අපි වටිනාකම් තිබුණා, මේ සියල්ල රැකගෙන ඔබ ඉදිරි කාල පරිච්ඡේදය තුළ මේක කරන්න යාවි කියලා මගේ තදබල විශ්වාසයක් තියෙනවා. මෙරට රූපවාහිනීකරණයේ ප්‍රමුඛයා බවට ස්වාධීන රූපවාහිනිය ඔසවා තබා මේ සභාපතිවරයා නික්ම යන්නේ මෙරට දෙකෝටියකට ආසන්න පාරිභෝගික ජනතාව බඩුමිල ගැටලුවෙන් මුදා ගන්නා මහින්ද චින්තන ඉදිරි දැක්ම ශක්තිමත් කරන්නට අපේක්ෂා ගොන්නක්ද සමගිනි. පෞද්ගලික ලාභය වෙනුවට පොදු යහපත වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ නායකයාණනි, ඔබට සුභ ගමන්.